අපි අද ලංකා ගුරු සේවා සංගමයේ ලෙස මානව හිමිකම් කොමිසමට ආවේ පසුගිය 14 වෙනිදා පුත්තලම් දිස්ත්‍රික් අපේ ලංකා ගුරු සේවා සංගමයේ සමුළුව දිස්ත්‍රික් සමුළුව පවත්වන්න අපි සූදානම් වෙලා හිටියා හලාවත ආනන්ද ජාතික පාසලේ ප්‍රධාන ශාලාවේදී. ඒ සඳහා ඊටාම පැහැදිලිව පසුගිය 11 වෙනි මාසේ 7 වෙනිදා ලිඛිතව කලාප අධ්‍යක්ෂකන අධ්‍යක්ෂකගේ අස්සන සහිතව ලිඛිතව ඒ සඳහා අවසර ලබා දීලා තිබුණා. නමුත් සමුළුවට දිනක් තිබියදී පසුගිය 12 වෙනිදා ඒ කියන්නේ සමුළුව තිබුණේ 14 සමුළුවට දවසක් පමණක් ඉතිරිව තිබියදී මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආසිරි ජයසුන්දර විසින් මේ ලිඛිත අවසරය නැවත ලිඛිතව අවලංගු කරලා තිබෙනවා. ඔහු ඒකේ පැහැදිලිව ඔහු සඳහන් කරනවා පාසල් සංවර්ධන සමිති සමාජිකයන් විසින් විරෝධය පළ කිරීම හේතුවෙන් තමයි මේක අවලංගු කරේ කියලා. නමුත් 15 වෙනිදා මම ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒකෙදි මොහු සඳහන් කරනවා එවැනි කිසිදු ලිඛිත ඉල්ලීමක් කරලා නැහැ කියලා. දුරකථන ඇමතුම් වලින් තමයි පාසල් සංවර්ධන සමිතිය විසින් ඒ සමිති සමාජිකයන් විසින් ඕගෙන් ඉල්ලුවේ කියලා. ඊටාම පැහැදිලිව මේ සඳහා මැදිහත් වෙලා තිබෙන දේශපාලන අධිකාරීත්වය පරාජිකා වෙච්ච ජනමතයක් නැති ජනබලයක් නැති එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාර තමයි මේ සඳහා මැදිහත් වෙලා ඔහුට බලපෑම් කරලා තිබෙන්නේ මේ ලබා දීපු ශාලාව අවලංගු කරන ලෙස. ඊටාම පැහැදිලි. මෙසේ අපි කියන්න ඕනේ මෙරටේ රාජ්‍ය නිලධාරීන්ට තවදුරටත් අවලංගු වෙච්ච මෙරට ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනමතයක් නැති ජනබලයක් නැති මේ දේශපාලකගේ අනට තවදුරටත් ඔබ ක්‍රියාත්මක වෙන්න එපා කියන ඉල්ලීම අපි කරන සමස්ත රාජ්‍ය නිලධාරීන්ගේ. මේක හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට එරෙහිව දාපු පැමිණිල්ලක් පමණක් නෙවෙයි. හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරුත් අපි වග උත්තර කරු කරලා තිබෙනවා. ඔවුන්ට පමණක් දාපු පැමිණිල්ලක් නෙවෙයි. මේක සමස්ත රාජ්‍ය සේවකයන්ගේ නිලධාරීන්ට එරෙහිව නිලධාරීන්ට අවධානය යොමු කරන්න දාපු පැමිණිල්ලක් ලෙස තමයි අපි සලකන්නේ. මොකද තවදුරටත් මේ දේශපාලනගේ අනට මුන් ක්‍රියාත්මක යුතු නැහැ. මේක ඉතාම පැහැදිලිව නීති විරෝධී අනක් පිළිපැදීමක්, නීති විරෝධී කටයුත්තක්. ගුරු සංගමයක් ඔවුන්ගේ රැස්වීම තිබිය යුතු වන්නේ පාසල් තුල. නිසා මේක කිසි ලෙසකින්වත් නීති විරෝධී රැස්වීමක් නෙවෙයි. අපි රට පුරාම සමුළු ගණන කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ මේ හැම සමුළුවක් තිබ්බේ පාසල් තුල, පාසල් වල ප්‍රධාන ශාලාවල් වල. හලාවත විතරක් එක නීතියක් ක්‍රියාත්මක වෙන විදියක් නැහැ. නිසා හරි පැහැදිලිව මේක නීති විරෝධී ලෙස තමයි මේක අවලංගු කරේ. මේ අපේ මානව හිමිකම් අහිමි කිරීමක් ලෙස අපි දකිනවා, උල්ලංඝනය කිරීමක් ලෙස අපි මේක දකිනවා. සර් රමස් සමස්ත රාජ්‍ය නිලධාරීන් අපි ඉල්ලනවා තවදුරටත් මේ දූෂිත දේශපාලකින්ගේ අන ක්‍රියාත්මක කරන්න ඔබ සූදානම් වෙන්න එපා. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න දැන්වත් කටයුතු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න උගේ අනට ක්‍රියාත්මක වෙන්න. මොකද අපි දැක්ක පහුගිය දවස්වල කොළඹ කලාපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දේශපාලන මැදිහත් වීම මත මේ වර්තමානයේ දියත් වෙමින් තිබෙන විදුහල්පතිවරු පොහුණු කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම සිදු කර ගැනීම තිබුණා. අපි ඒ සම්බන්ධෙමුත් පළාත් ලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව ඕනෑකමින් ඉල්ලනවා මෙරට සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තවදුරටත් මේ නීති විරෝධී කටයුතු කරන්න එපා කියන එක. මොකද ඉතාම පැහැදිලිව මේ දේශපාලනේ ලබන වසරේ වෙනස් වෙන නියමිතව තිබෙනවා. ඒ සඳහා සියලු සලකුණු දැන් රට පුරාම පෙනෙමින් තිබෙනවා. ඒ නිසා නියත ලෙස මේ දේශපාලන ලබන වසරේ වෙනස් වෙනවා. තවදුරටත් මේ දේශපාලකින්ගේ නීති විරෝධී අනවට ඔබ යටත් වෙන්නවත් ඒවා ක්‍රියාත්මක කරන්නවත් සූදානම් වෙන්න එපා කියන පණිවිඩය අපි ලබා දෙනවා මේ මොහොතේ. අපි බලමු ඒ වෙනුවෙන් තමයි අපි ක්‍රියාත්මකෙන් තිබෙන්නේ. අපි හිතනවා මානව හිමිකම් කොමිසම මේ වෙනුවෙන් සාධාරණ කිටු කරන්න කටයුතු කරයි කියලා. එහෙම නොවුනොත් අපිට ඉදිරියේදී අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා මෙවැනි නීති විරෝධී කටයුතු කරන දේශපාලකින් වගේම නිලධාරිනුත් අවශ්‍ය කරන පරාජය ඒ ඔවුන්ව පරාද කරන්න මැදිහත් වෙන්න කියලා අපි සමස්ත රටේ ජනතාවගෙන් ඉල්ලනවා.